පර්ඥය සෝත්‍රයේ සංගතනිකායි තුංගනි කාණ්ඩයේ බුද් ගන්ත්‍රපිටකමලා පාලස්සන ගන්තයේ දෙසිය හැත්තහත්වෙන පිටුව. පරිඥයෝත්‍රය. මහනනි පිරිසිිද දතයුතු දාම්ද පිරිසිද දැනීමද පිරිසිද දැනසිටි පුගුලාහුද දේශනා කරමී එ අසව්. පරි්ඥයච භික්කවේ දම්මේ. දේසිස්සාමි පරි්ඥච පරි්ඥාතා වි්්‍ය පුගුලන් තං සුනාත. තට පරි්ඥාත විඤ්ඥත පුගුලා තං සුනාත. ඇතකට පිරිසිත දැත සිටි පුගලාද දේශනාර කරන්නමි එයාසව්. එතට ඉට පස්ස කියනවා කතමයච භික්කවේ පරි්ඥා දම්මා මහනනේ පිසිද දත යුතු දහම්මු කවරදයත්. මහනනි රූපය පිරිිසිද දත යුතු දාමෙකි. රූපම් භික්කවේ පරිඥාය පරය දම්මා ද රූපය පිරිසි තයුතු දර්යක් එකනි ස තමයි ධර්මය තුරකො දක් කළවට අපි මේ රූපය ඇත්ත කරගෙන තමයි අපි ලෝකේ ඇත්ත කරගෙන ඉන්න කියන එකයි අපිට හොඳ අවබෝධ ඇත්තයනන මේ රූපය රූපන් කියනකිංච නාම රූපන් වදදේ රූපය රපය කියන ත මේ රූපය චත්තාාරෝච මහ භූතාන චතුන් වරංච මහාභූතාන උපාදාය රූපන් රූපන් කියන තැනින් ඔබ ඒ වචන ටිකට සීමවන ඔබ මේක දන්න නෑ ඇයිඒ ඇයිහෙම කියන්න. ර රුපේ කියලකගුත් කියන්නේ තච්චාරෝච මහාභූතානක් චතුන්වංච මහාභූතානක් උපාදාය රූපන් රූපන් කියලා නොක තමයි ගොඩක් අය කියන්නේ රූපය කියලාකොත් නමුත් ඒකද රූපය කිය ඒ හරි ද උත්තරේ ඇයිඒ වචන ටිකක් කියපපු පමණින් ඒක රූපය ගැන දැනගත්ත වෙන්න නෑ රුපය පරි ඥාය කියලා කියන්නේ ඇත්තටම රූපය අනිත්්‍ය දකිනා කියන එකයි ඒයන්නේ ත්තටම රූපය කියල දෙයක් නැති බව දකින එකයි. හැබයි මහභූත ඇසුරුරගත් මහබත නිසා මහබුත ඇසුර කරගෙන හදාගත්ත උපාදායරූපයක් කියන කියනකොට එහම ඔබ දකින්න ඕනි එක උපාදායරූපයක් එක බාහිර තියන එකක් නෙවෙේ. මහබූත බාහිර මහබුත ඇසුරු කරගෙන හටගත්ත එකක්න එකක හටගත්ත ධර්මයක් අන්න ඇස. හටගන්න ධර්මයක් ඇස කියන්න මේ තියෙන එකක් නමේ මස්ස හට නෙමී එක මැන්නු කෙනටත් තියෙනවා ඇස කියන්නේ හට ගන්න ධර්මයක් අපිි වර ස්පාක එකක්ය අපගේ රුප්පණයක්ය අ උජිත ඇති රුප්පන්තිකෝ අවුසු රුපංවදතික අන්නේ හට ගන්න ධර්මයක්. ඇස කියන්නේ හට ගන්න ධර්මයක් එන රූපය කියන්නේ හට ගන්න ධර්මයක් එ හට ගන්න ධර්මයක් කියන්නේ කොහවත් තියෙනෙ එකක් නෙමී ලක තියෙනකොට ප්‍රසාදවත් වෙනවා කියන එක හට ගන්න ධර්මයක් ඇතිවෙන නැතිවෙන ස්භාවේ එතනම අටග යුද්ධයෝ එහෙන අපි මේ දකින්නේ බාහිර එකක් නෙමෙයි අපි හිතන ධර්මයක් අන එතනින් ඕලිමේ ධර්මය දකින්න එතමට තමයි ඔබට ධර්මයොඳ දකින්න ලැබෙන්නේ මහන රූපය පිරිසිද දති හුතුවය රූපම් භික්හවේ පර්ඥේයා දම්මා මේ රපේ පරරි්ඥයෙන් දකිනවා කියන එක පිස දකින කියෙනෙක් ඉතාම වැදගත් කරණ. අතරව රූපය අවගත්ව තරූපය දැක්කිෙනවා කියන තෑන රූපේ පරිං්යයන් කියන දැන නිවන් මගම තියෙන. සියල්ල අවබෝධ රූපය තුළයි තියන. රූපන් නිචතු අනිචිතු අනිච බන්තිය කියනකටත් එක වැටයනවා. රූපය පිරිිසිත් දකිනවා. ඉති රූපන් අගිති රූපන් සමුදයෝ යිති රූපන් අත්තගමෝ කියනකටත් අපිටට වැට එෙනවා. එහ මේ රූපේ පිලිසද දැකීමයි. නිවන් මඟට කළ යුතු ප්‍රධානම කටයුත්ත වන්නේ. ඇස පිලිස දැකීමයි රූපය පිස දැකීමයි කියන්නේ එකමයි. එකම කාරණයයි. ඇස කියන්නේ කුමදද පේන බවට. එහම් පේන බව කියන්නේ අපට පේනය කුමක්ද ූපේ. එ රූපය කියන්නේ වාර්ණ රූප සබ්ද රූප ගධ රූප රස රූප පොටබ්බ රූප. එතට මේ රූප කියන්නේ එකක් නෙමේ. හැමදේම රූපයක් එදුර අපිට පේන ඇහෙෙන දැනෙන සබ්ද හම දේව රූපය රප්පනයක් ඒයන්නේ ස්පාක් එකක් එකයන්නේ ඉදදීමක් ඒයන්නේ ඇත්තටම කොහෙවත් තියෙන එකන් හිමී එ අපි මේ බල අපි අල්ලා ඇල්ලුවත් දැනෙන්නේ තද ගතියක් ඇහට පේෙන්වර්ණයක් සබ්දයක් එන්නේ තට්ටු කරොත් ඉම්බල බැලුව සුවදක් දිවගල බැලු රසක් ඔතට කොහෙන්ද මේසයක් ට පොතක් ඒ අපි හිතන එකක් පොත කියන්නේ සබ් දෙයක් අපිට පේන්නේ වර්ණයක් එ වෙන්න පුළුවන්ද එහ රූපය කියන්නේ ඇත්තටම මායාවක් මාරූපමංච විඤ්ඥාන දැන් තේරවා එහ රූපය පජානාති කියනවන එතන වේදනා සංඥා සංකහරම පජානාති ඒවා එකක් පජානාති වෙලා අනිත්ක දන්න තිවෙන්නේ නෑ ඇයි රූපය කියර තැන හට ගන්න පොතනම් පොත කියන්න සංකාරයක් සංකාරයක් යන විඤ්ඥානයක් එ දෙක හැදන්නේ ආපු හැඩතලේ වේදන කෙරණෙ වින්ද. අන්න අප හැඩ තලේ පටික සපසර ජම්පසෙන හඩ තලේ හැඩ තල කර කියරනයක් අපි දකින්නේ පොතක් සබ්දයක් කොහොම දෙක වුණේ අන්න වර්ණගන්ධ රස සේරම එක තුවෙලා ඇැදනු එක. මේ අපි කිවේ මේ මහතෙම හැදෙන විඤ්ඥානයක් කොහවත් තියෙනෙක් නෙම. එක දිගට පවතින විඤ්ානයක් ගැන මම කියන්නේ නෑමානයනි අන්න සාතිය භික්‍ෂුවට බුදුන් වහන්සේ දේශනා කරනවා එකදිගට පවතින විඤ්ඥානයක් නෑමානෙන කියලා. එහෙමනම් එකදිගට තියෙන දෙයකුත් නෑ මෙදැන් හරනකොට ලෝකෙ මැවෙනවා අයවානකොට ලෝක නෑ තියෙන ලෝකයක් නෑමානය කිව අන්නේ නිසයි. එන මේ ධර්මය මනාොට ඔබට පැහැදිලි වෙනවා. අපි හිතන දෙයක් කොහෙවත් නෑ අපිට පේන දෙයක් කොහෙවත් ඇත් එත්තහැ න එක සිතුවෙල්ලා. අපි දකින්නේ මහබූත නෙමෙයි අපි දකින්නේ චිත්තයක් පොතක් මේසයක් පුටුවක් හැඳක් ඉරක් හඳක් ගයක් දොරක් ගහක් වැලක් කුමක්ද කියන්න ඕනේ එක සබ් දෙයක්. එන එක චිත්ත නාමිය චිත්තරූපයක් ෆිල්ම් එකක් බල නෝගගේ තමයි ටීවික දයා බලින් නෝග ම ලිය ලගහිටියත් ඇ දරුවක් අපි හිත නවා ඇ හිතයට දරුවයින්නේ දරුවාසන පෙලානි එතට අපි හිත නවා එත නොක දෙන්නේ එක්කෝ එක අැලීමක් එක්ක එකෙන් ගැටීමක් එක අනුෂයක් කිඉතුරුුවෙනවා එතමයි සැපදුක එතන නොක දෙන්නේ ඳ එතොර ොදෙන් දුක් ඉදිෙනවා සැප විඳනා ැන ඕකටයි ඒතුළ මොකක් දැවෙලා තියන්නේ ඔබ විඳවනවා. ඒන්නේ ඔබ තුළ ඔබ තුළ නිරායාසයම යමක් සිදුවෙනවා. එකවත්ද ඒතමයි ඔබට මෙතනද ජීවමමය දැනීමක් අර වටිනාකමක් මැනීමක් මම්මක් ආත්නීය පන්න තියෙන ස්භාවයක් උපදනවා මේකත් පහස්සුවයෙන් කියනවා මේ ස්පාකක තුළ මිලිුවට පාහ කරන්නටයක් උප දෙවක ඕකම තමයි කියන්න. ඒක වචනවලට පෙරලුවොත් ඔය වගේ ආත්මීය සිතකක් මේ ඔබ හිතන් ඔබට ආත්මීය සිතත්ති එනි සබ ධර්මය බලන්න ආත්මී තක එද රොබට මොකද වෙලාත ඔබේ කොන්නව විදිරක වවොත් මයි දරාගයි. එද මෝදයෙන් ඔබගේ බොලද මනසට ඒ හරි හොඳයි කිය හිතෙයි. නමුත්ව ධර්මය ත්ම ගටහෙනවා ඔ ඔබ හිතනවා බාහිරු දැම්මේ තියෙනවානේ පොත තියෙනවානේ අදම් පොතය අනිත දැක්කා හරිනේ. ඇතක රපය අනත දක්වවා බුදුන් වවාසක කියන රප අනිතදකින කියලන්න එි නිවන් දකිනවාන කියල ඔබ කියයි. ඔබ කවදාවත් නිවන්දකින්නේෑ ඒ අපි කියලා. ඇයිඒ ඔබසාරපය වලිගෙන් අල්ලග. නැති දයක් තින කිය හිතන අනිත ද කි වා. යි තර අදබාල මෝඩේ දෙද කියලා බට වැටඉන්න එතට එක ම අන්්‍යානකමක් ඔබගේ තියෙන බොලදකවට මේ ධර්මය බොලද කරලා ඔබට ගන්න බෑ ඔබ එන්න සත්‍යය කරා මේක අනාත්ම ධර්මයක් එනම් මේ ආත්මිය මනසකින් දකින ඇයි එතන දකින්න ඔබ අනාත්ම ධර්මයක හොමද ඉස්පාක් එකක්කිවේකයි ප්‍රසා දෙයක් කිවේ එකයි ආවේ හැඩ තලයක් කිරණයක් සබ් දෙයක් වර්ණයක් කිවේ ඒකයි ඇතම් භාග්‍යතාපසතුමාට කියන්න තිබු අරකෙටිම පණි විඩේ ආත්මීය විදියට. එහෙම දෙයක් නෑ. සබ් දෙක කොහෙද ආත්මයක් වර්ණ එක කොහෙද ආත්මයක් ආත්මයක් යන් අන පොතක් කිවොත් එතන ආත්මී සභාවයක්. ඇයි ඒක පනතිය ඒට එක තියෙනවා සවිඥ්ඥානක සපප්‍රාණක ගතියක් නමුත් අපි ඒක සද්දධයක් කිවොත්මකද දෙන්නේ එක අප්‍රාණිකයි. එදව මේ ධර්මය අනාත්මයි කියන්නේ ඇැයි අන්නේ අනාත්මස්වභාවය හැයි මේ ධර්මය තුළ තියෙන්නේ එකන එන්නේ කියරණයක් සබ්දයක් අපි දක්කි නවා කියන එක ආත්නීය මායාවක් විඤ්ඥානය මවන දෙදුුනලි. ල අපි ඇසුරු කරනවා අපි එක කිව්වේ අපි සිත ඇතුලේ අපි හදාගත්ත ලෝකකා අපි ජීවත්වෙනවා කියලා එඒහම කිවොත් ඔබට තේරෙනවාඒ යන අපි සිතුවිලි වලින් මැවෙන මායාවකාත්තර මංවෙලා ඒ අපි ටඒක බලාගෙන අඩන්නේ අන්නේ මායාව දකිනවනම් අපි ඇත්ත ලෝකෙක් දකින්නේටීව එක වගේමයි. අපේ හිත ඇතුළේ ලෝකයක් නිිසක් එලිය තයෙන ලෝකයක් නෙමී. මෙන මේ විදිර ධර්මය දැක්හොත් ඔබ බාහිරෙම්මි දෙනවා. හබයි මේක එක අවස්ථාවක් මූලික අවස්ථාවක් පමණයි ධර්මය ගැඹුරින් ගැඹරට යනවා. පමුත් පළවෙනි අවස්ථාවේදි මුල්ලෙහින් ඔබ දකින්න නඕනි පේවානේ මේ හිතනවා කියන එක තමයි. ඔබ පටව ගන්න එපා අපි සමාහලට දේශනා කරන්නේ අන්තිමවස්ථාව ඒ ගැඹුරුඥාණයක් තියෙන කෙන ගුටයි එදකට එයාට අපි කියාන්න මේක සබ්දයක් වර්ණයක් කියලා හැබ ඔබ කිය ඔබට කියන්න අප එහම නමෙයි ඇයිඒ ඔබට එම ගැඹුරුඥාණයක් තාම නැහැ ඒ නිසාපි කියනවාක පේනවාන හිතනවා කියලා. හබ එක? මූලික අවස්ථාවක් හිතර ඒකයි සෝතාපන්න කියලා වෙනම පැහැදිලි කල්ලා අනාගාමී භූමියට නැවතත් පැහැදිලි කරන්නේ. වැට එහෙනවද දෙක්. එකපාර බත්්තිගාන බෙදට එක පාර කන්න බෑනෙ අපි ටික ටික බත් කන්න ඕනි. අන්නේ වගේ. අපි ඉස්සලම බාහිර නෙමේ හිතනව කිය ත දකින්න නඕනි. නමු අපි ඒගාව හිතෙත් එහෙම දෙයක් නැති බව දකින කොටයි මේක සබ්දයක් බව වැටෙන්නේ. එක පාරම මෙතැන් යන්න බෑක නිසා තමයි අපිත් ඇත්තටම කියන්නේ රූපය අනිචේ දකිවා කියන එක ලොකු කතාවක්. ඔබ හිතන තරම් බොලද නෑ. එකහරි ගහම් බීර ධර්මයක්. අතරවා අපි සිත තුළයි ලෝක ඇත්තයෙන්නේ. මේ ලෝකෙ කෝටි අට සියත් ජනගාන ඉන්නවනම් කෝටි අටසයම තමන් ගෙහිත් තුොළ ලෝක අදාගැෙන ජීවත්වෙනවා. සතා සිව් පවා පවා ඉන්න තැනයි. හැ සතසේ පට කකාවදාවත් තේරෙන් නෑ එහෙම එකක් බයිර නෑ කියල අපි මේක හිතන ධර්මයක් කියලා. නවත් මනුස් සෑට මේක තේරෙනවා.ඒ නිසා මේ මනු සාත්මේතිේ නව හටිනාකා දුර්ලබ මනු සත්තන් කියෙල කියන්න හේතුව. අපි රැවටිලායිඉන්නේ මායාාවතුල් අපි දුක්කෙන්දින්නේ රැවටිලා මායාවක් ඇතුළේ. විංඥාන මායාව ඇතුළේ. මේ සත්‍යබෝධ කරත් ඔබට දුකක් නෑ ඔබ සවල දුකෙමිද දෙනවා. බාහිරනුත් ඔබමි දෙෙනවා බාහිර හරකම් කරන්න දේවල්ලබට අම්බ වෙන්නේ බාහිර ගහ ගන්න මරා ගන්න කෙනෙක් අම්ඹ වෙන්නේ ට බාහිර ගැටලුවක් නැතිවෙනවා. හැබේ ඔබේ හිතෙත් එක බාහිරනෑ අපි හිතනව කියන හිතන්නේ හැබ එතකට හිත තාම තියෙනව නේද. එට පසේ හිතත් එහෙම දෙයක් නැති බව දකින එකයි අනාගමි භූමිය. අන්න එතකොට බාහිරත් විදිල සිතනුත් නිිදිර එතකොට ඔබ ක්‍රියා සිත දකිනවා. ඔබ ඔබගේම ක්‍රියාවලියට හිතතියාගන්නේ අන්න එතකොටයි එහ ඔබ ඉස්සල්ල මේ එන්න ඕනි අර ූලි තැන්ටනේද මේ පේනවාන මේ හිතනවා කියන එක මෙ සේරම හිතක තියන්නේ කියන එක අපේ හිත මැවෙන්නේ කියන එක අන්න එතැන්ටාවත් ඔබට පරෙන්ඥයකෙන් සූත්ත්‍රේතුල පෙන්නන මේ රූපේ පරජානාති කියන තැන ඔබට අවබෝධවෙේරී එන ඔ රූපය සත්‍යය දැක්කාවේරී ධර්මය පොතේ මොප ්‍රාර්ක ඇත්ත ලෝ කෙටවෙන්න. ඔය මායා ලෝක අතර මංවෙන්න පා බාහිර තියෙන දෙයක් නෑ. මේ ඔබගේම හිතයි. මේ ලොකෙ කෝටි අටසසිය ජනගාන ඉන්න නාක අපිකේ කෝට අසීම තමන්ගේ හිත්ව ලයි ජීවත් වෙන්නේ. ලඟ ඉන්න කෙනා කියයි අරතියෙන්නේ අරපයන්නේ එතකොට ඔබත් කියයි ආ මටත් පේනවා ඒක නේද ඔය දෙන්නම ඉන්නේ? දෙන්නගම හිත ඇතුළ කේලා දෙන්නම දන්නේ නෑ. දෙන්නම එළියට ඇගිල්ල දික් කරනවා. මහා භූත ඇසුරු කරගෙන හිතින් හදාගත් ලෝකෙකට ඇගිල්ලදික් කරනවා. කව දවත් හම්බෙනවාද නෑ. මකද වෙන්නේ. ඔබ දවශයෙන් දවස දවසයෙන් දවස අගා දෙකට වැටෙනවා. ඒ තමයි නොදන්නා ලෝකක අතරමංගෙනවා. ඒක ඇන හිත ඇතුල තියෙන ලෝක ඇත් තක් කරන්නේ. ඒකයි ඔබගේ අවාසනාවන්ත කේදවාචකේ දුකේ ඉරනම්. ඔබ විසින් මහදාගත්ත දුක් ගොන්නක ඔබ අතරමංගෙනවා. ඔබ හැමදා මහදාෙ දුක් ගොඩක් කිය ලොබ දන්නේෙ නෑ. ඇයිඒ ඔබ හැමදාම කරන්නේ රැවට එන්න දෙයක් හොයාගන්න එක. ඔබ රැවටෙන දේවල් ගොඩාක් එකතු කරගන්නවා සිත ඇතුලේ සංඥා ොඩක් චේතනා ගොඩක්. ඒවා කවදාවත් ඇත්තවෙන්නේ නෑ. කවදා හරි ඔබ විශහාල ප්‍රපාතයක් හදාගෙන ඒ ප්‍රපාතට පරිිනවා සියදවි නසා ගන්නය වගේ. තමන් විසින්ම හදාගත්ත මායා ලෝකක තමම් අතරමන් වෙලා තමම් දුක්විඳිනවා. ඒ තමයි දුකේ ආදීනෝ දකිනවා කියා ඒ තමයි ආදීනෝ සිතේ ආදීනෝ දකිනවා කියයි. රුපේ ආදීනවෝ දකිනා කියන්නේ බාහිර දෙයක්ත් දකිනකොට එක තමන් හදාගත්ත බව දකින එක තමයි ඇත්තටම ආදීනෝ දකින කියයි. ඉට පස්සේ ඒක දෙයක් බවට පත්වනො පොත කියලා අන එක ආස්වාදය දකිනක් කිය. නිස්සාරය කෑනෙ එක ඇත්ත දැක්කොත් බයිර දෙයක් නති බවදක්න තැන අන පොතෙන් විදෙන තරයි නිස්සාරණය කියෑ. එතට ආස්වාද ආදීනව නිස්සරණ කියන එක ගැඹුරු පර්යායකින් පෙන්න්න පුළුවන්. එතට ආස්සාථ කියැන පොත තියෙන කියනෙක්. ආදිීනක අනෙම දැ නති බව දකිනෙක් නිසාන්න කියන්නේ එක වන මිදීම. මෙතර දැක්කොත් තමයි ඔබ දුකෙන් මිදන්න. දැ සමහරය හිතනවා ආම ආස්වාදයක පොත තියෙන ඒකෙන් ආස්වාී ඇය පොත තියනෙන කෙලා හිතාගෙන ඒකෙන් ආස්වාදය කියලා හිතාගන්න. ආමේ ආස්වාධකය නර අර හර යින්නවාන ය නිසට සැසැපේ අර මලතිීන ඒකෙන්ෙට සැපේ ඒ ආස්වා අනිට පසේ ආදනකය ඒක ට පස ොඳට විදි එකකෙ ඊට පසසිත නිසාසන්නයක නිටපසේ ආදීනෝ දක එකකතුකොම පරවෙනවා නිමල් අන්න ඊට පසි නිස්සරණයක. කවදාවත් නිවන්දකින්නේ. ඇයියේ එක අමූලික පට්ටපල් බොරු ඒ කියන්නේ තනිකර අධ්ඥානයක් ඇයිඒ බාහිර රූපය අත්තක කර කෙන නිවවා දකින බැකිවේ එකයි බුදුන් වහන්සේ ආස්වාද ආදීනව නිස්සරව දකිනව කරන ඕකට නෙවෙයි. පොතක් නැති බව දකින එකට. ඒයි ආදීනව දකින කියන්න. එතනේ මිදන එකයි නිස්සාරණය දකින කියෑ.ම් පොත තියෙනව කියර එක. අශ්සාදේ පොතහැ දෙෙනක්. අදීනො එම දැ නැති බවදකින එකයි මිස්සරණය මි දෙන එකයි. ඒක අපි ගනන විනි සූත්‍රයකට නමු දබදැ මේ පරි්ය කෙන සත්‍ර දත් ඒක අප පෙන්ව ඒක තමයි රුප පජ්‍යානතික කිය තැ නිවන්මකට හේතුවවෙන්නේ. ඒ ඒකම තමයි සඥාංකාර වි්ඥාන කියන්නෙ පොතහ දෙනකමයි එක එත් ඇතකට ඒ විදිීටමයි පෙන්න්නන්න. රූපාම් භික්කවේ පරිඥයය, දම්ම, වේදනස්, පරිඥේය, ධම්මා, සඥ්ඥා, සංකා විඤ්ඥන්, පරිඥයය, දම්ම. උච්චති උච්චන්ති භික්කවේ පරි්ඥය දම්මෝ ඔන්න එතන අයි යථවූත ඥායෙන් දකිනවා කියන එකයි මේ පරිඥයෙන් දකින කියයන් රූපය පරි්යහැකයන්.ට මානයනි පිරිසිද දකිනවා කියන පරි්ඥය කියන්නේ.ඇතවට කතමාංච භික්කවේ පරිඥය මහන පිරිසිද දැකීම කවරයේ දෙයක් ඔන්න දැන් කියනු. යෝ බික්කවේ රාගක්කය දෙසක්කයෝ මෝහක්කයෝ අයන් උච්චති භික්කවේ පරිඥය. මහනෙන යම් රාගදේශ පාගක්ෂය කිරීමක් වේ ද දේශක්ෂය කිරීමක් වේද මෝහක්ෂය කිරීමක් වේද මහනනි මේ පිළිසද දැනීමේ කෙනු ලැබි. දැන් මේ රාගදේශමෝ ෂයකනයකයි එතකොට පරිනය කියර කියන්නේ. ද රාගතසමෝ ෂේවනයකයි නිව මග කිලාපේ හම මෝතම ඔබට පෙන්න්නලෝ. එත රාගතිසමෝ ෂයවෙන්නේ. රුපේ ත්ත දැක්කොත් විතරයි. ඒකයි අරකිවේ රූපන් භික්කවේ පරිඥේයා දම්මා කියලා. දො පරිණයෙන් දැක යුතු ධර්මය තමයි රුපය කියන්නේ රුපේ දැක්කොත්තමයි රගදේශමෝෂය වෙන්නේ. දැන් ඔබට වැටයනවා. එන නිවන් මග පැහැදිරිවෙනම පරිඥියයකය සූත්‍රය තුළ. ඔවු මානෙන පිරිසිද දැන සිටි පුගුල් කවරේදයත්. කතමෝජ භික්කවේ පරි්ඥා පුගොලෝඇට. කතමෝච භික්කවේ පරි්ඥාච පුද්ගලෝ අන්න කවුද පරිඥයන් දකින පුද්ජලයෝ කියලා. රහත්්‍යමේ යැයි කිව යුතුවයි. අරහත්තා අරහාතිස වචනීයන් යෝයං ආයස්මා ඒවන් නාමේ ඒවන් ගෝතමෝ අයන් වූචති බික්කවේ ාතා පුකලෝති. රහත්තේ මේ ඇයි කිවේතුය මෙ බඳු නම් ඇති මෙබඳ ගොත් ඇති යම් මේ ආශ්මතෙක්වේද මහනෙන මේ පිළිසඳ දත් පුද්ජලයකයි කනු ලැබේ. අරහත්තී සස්ස වචනීයන් යෝයන් අයස්මා ඒවන් නාමේ ඒන් ගොත්තෝ එවන් නම් ඇති එ නම් ගොත්ත ඇති අන්නේවැනි අය උච්චැටි බික්කවේ ර නැති අරහත්වය කියන්නේ රාගදේශමෝෂය වුණම් අපි කිය රහ නැති වඋනාකර අන්නේ වෙන යට. පර්ඥාතයවී පුද්ගලෝ පරි්ඥාතාාව පරිණ පුද්ජලයක කියන්නේ අන්න වෙනයට. තවන මේ රා දේශමෝෂය වෙන ගමන් මගයි රූපය පිරිස දැනීම තුළයේ සිදුවන්නේ. නිවැෙන අයටයි ඒ අරහත්තන් වහන්සේලා ඒම නැත්තාං ඒ ආරයන් වහන්සේලා කිය කියන්නේ එවැනි අයටයි. ආරි භූමිය හඳුනා ගැන්න පුළුව අගෙතරොට එවැනි යටයි ඒ රාගදේශම ශවෙනයටයි අ ආරයන් වහන්සේලා කිය කියන්න අ වහන්සේලා කිය කියන්නේෙඒ අයටමයි එහම නම් මෙක ඉතාම වටිනා පැහදිලි කිරීමත් තිනවා හොඳින්ක දකින්න තෙරුවන් සරණයි